never stop moving. Never stop, never stop moving when life's calling you. ඇත්තටම මේ අදහස ආවේ මමත් සෝෂල් මීඩියා කාර්යයක් නිසා. මම හැම වෙලාවෙම බලනවා, දැන් අපි දේශපාලනඥ නිසා අපි උඩ බැලුවත් වැරදි, අට බැලුවත් වැරදි, හැරලා බැලුවත් වැරදි, හැම දෙයකම මඩයක් වදිනවාමයි. ඒත් එක්ක මම පෞද්ගලික කාලේ බැලුවා ගොඩක් මිනිස්සු ගේ අතරේ කතාවක් තිබුණා. මේ අවංකව බොක්කෙන් හදවතින් ඕගලන්ගේ භාෂාවෙන් කියන්නේ හැමතැනම තිබුණා මේ විල්පත්තු කතාව. නෝක තමයි මූලික පාදක වෙච්ච හේතුව. ඒ විල්පත්තු කතාවේදී පැති දෙපැත්තක් තුම්බදත් මම දේශපාලනයට අදාළව නැහැ. මම දැක්ක මේකේ කෑ ගහන වැඩිම මිනිස්සු අඩුම ගානේ ගෙදර තියෙන මල් පැලයකට වතුර දාන්න නැති වුණා. මට එතනදි තමයි මේ අදහස දවසක් උදේ පාන්දර ආවේ. පෙළපාලි යන්න සංදර්ශන කරන්න, රණ්ඩු කරන්න මිනිස්සු ටිකට වැඩක් කරන්න කී දෙනෙක් මේකට කැප වෙයිද කියලා. ඒතර මට හිතුණා, අඩේ මට මරු අමාත්‍යංශයක් තියෙනවා. දැන් මං එන අවුරුද්ද පෙරදුනොත් මට මේක නැහැ. මේ සංයුතිය නැහැ. මේකේ මම මොකක් හරි හොඳ දෙයක් කළ යුතුයි කියලා රෑ නිදාගෙන ඉඳි තමයි මතක් වුණේ උදේ නැගිටිනකොට උදේ පාන්දර කෝල් දෙක දුන්නේ දෙන්නට. ඊළඟ මං හම මේකට අපිට දවමුද පොඩි වැඩක් කිය. මේක ඇත්තසම අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ආරම්භයක් කරන් දෙන්න. මම විශ්වාස කරනවා මං ආරම්භ ගත තැන පිරිසිදු භූමියක්, ලස්සන මුහුණු ටිකක් තියෙන තැන මේක අනිවාර්යෙන් සාර්ථක වෙයි කියන විශ්වාසය මගේ හදවත තුල තියෙනවා. අවංකවම බොක්කේ. අද දවසේ අපි මේ වෙලාවේ මෙතන හිටියට දැන් මේ වෙලාවේ බෝගම්බරදී අනුරාධපුරේ වැව්තවුල් වටේට මේ හැම තැනකම අපි ගස්සිටුවන වැඩසටහන ආරම්භ කරා. මෙතනින් තමයි අපි ආරම්භ කරේ. හැබැයි අද මේ මොහොත වෙනකොටත් ක්‍රීඩාගාරවල අපේ ක්‍රීඩා අමාත්‍යංශයෙන්, ඒ වගේම අපේ විදේශ රැකියා, ඇත්තටම මම හිතන්නේ මෙතන සහෝදරයෝගේ කී දෙනෙක්ගේ අම්මලා තාත්තලා පිටරට ගිහිල්ලා ඔයගොල්ලන් උගන්වන්න මාන්සි මත මම දන්නේ නැහැ. හැබැයි හිතන්නේ අම්මා තාත්තා කෙනෙක් ඔයගොල්ලන් මෙතනට හරි එවන්න ගොඩක් මහන්සිලා තියෙනවා. ඒත් එක්කම ඕගොල්ලන් කලේ ගුණ සැලකීමක් වශයෙන් ඉගෙන ගන්න පළවෙනි අවුරුද්දේ මෙහෙට ආපු ෆස්ට් ඉයර් සිස්ටර් කේර ගහක් පැල කරලා අවුරුදු 4ක් මෙහෙන් යනකොට ඒ ගහදියා දැක්කම එන සතුට මම හිතන්නේ ඔයගොල්ලන්ට හිතේ ඔයගොල්ලන්ගේ ජීවිතේ අනාගතේ මං ගොඩනගන්නේ මෙහෙමයි කියන්නේ. මම ජීවිතේ ගහක් වවපු මිනිහෙක් නෙමෙයි ඇත්තම කියන්නේ. මේ මම තාම අද වෙනතුරු මගේ ගහක් වවලා නැහැ. හැබැයි මම විශ්වාස කරනවා අදින් පස්සේ මම මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ සංකල්පය ඇති කරගත්තොත් ඒකේ මහා ලොකු හදවතට හිමින් හැදෙන පොඩි සතුටක් හදවතට එනවාමයි. මම හිතන්නේ ඒ වගේම අපේ සමාජයේ මට තාම මතකයි මම කොහෙ රටක ගිහිල්ලා එනකොට ලංකාවට ප්ලේන් එක බානවා. සුද්දෙක් එකපාරට ඇහැලා "Oh my god, look how green it is" කිව්වා. කියන අපි ප්ලේන් එක කටනාකට බාද්දි අපිට පේන්නේ තනිකර කොළපාට නිකන් වහලක් ගහලා. මොකද මම බලද්දී ඒ මිනිහ හිටියේ ඩුබායි වල සුද්දෙක්. ඉතින් මිනිහා දැකලා තියෙන ඩුබායි එකයි ලංකාවටයි ප්ලේන් එක බාද්දි ඒත් අපිට තේරෙනවා අපේ මේ මනසංවරණය. ඒ වගේම හැම දෙයකම අඩුවක් පොඩි විනාශයක් සමාජයේ කතිකාවතක් නැතිවීම තුළ මේ ප්‍රශ්නේ ඇති වෙනවා. සමාජයේ කතිකාවත කියන්නේ Facebook එකේ කාගේ හරි ඇද කියන එක නෙමෙයි. සමාජයේ කතිකාවත වෙන්නේ කාගේ හරි අඩුවක් හොයලා ඒකට කේලම් කියන එකවත්, එහෙම නැත්නම් ඒකට තමන් අර්ථකථනය දෙන එකවත් නෙමෙයි. ඒකෙන් යමක් ඉගෙන ගන්න. සෝෂල් මීඩියා හොඳයි. සෝෂල් මීඩියාල හොඳ පැත්ත තමයි මම දැක්කේ අපිට එකතු වෙලා කරන්න පුළුවන් තරුණයෝ හැටියට එකක් ටෙලිකොම් එකට අදාළ කැම්පස් එකක් කරේර සමාජයේ මතය වෙනස් කරන්නේ කොහොමද කියන එක අපිට ආරම්භයක් කරන් පෙන්වන්න පුළුවන්.